2010 නොවැම්බර් මාසේ 5 වෙනිදා අලුත් චිත්‍රපටයක් තිරයට ආවා. මේ චිත්‍රපටය අපේ රටේ හිටපු සුවිශේෂ පුද්ගලෙක් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයක්. ඔහු ආර්යදාස පීරිස්. ආර්යදාස පීරිස් ගැන වර්තමාන පරම්පරාව සමහර විට දන්නේ නැතුව ඇති. එහෙත් ඔහු අපේ ගුවන් විදුලියේ හිටපු දැවැන්ත චරිතයක්. මෙරට ගුවන් විදුලියේ වෙළඳ සේවාව ගොඩනැගීමේදී ඔහු දැක්වූ දායකත්වය ඉතාම විශාලයි. ඒ වගේම ආර්යදාස පීරිස් මහත්මයා මධ්‍යවේදියෙකු හැටියට කටයුතු කරන සමයේ ඔහු සිනමාවට එන්නේ නළුවෙකු හැටියට. ඒ වගේම ඔහු චිත්‍රපට කිහිපයක සහාය අධ්‍යක්ෂකවරයෙක් හැටියට කටයුතු කළා. දෙබස් රචකයෙකු හැටියටත් කටයුතු කළා. ඒ වගේම සෝමනසිත නමින් ඔහු මුල්ම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ 1964 වසරේ පමණ අතීතයේ. හැබැයි ඊට පස්සේ ගුවන්විදුලි මාධ්‍යවේදියෙකු හැටියට දාම කීර්තිමත් යුගයක් ඔහු ගොඩනැංගුවා. ඔහු දෙවැනි චිත්‍රපටය නිර්මාණය කරන්නේ සුභා නිර්මාණය කරන්නේ පළවෙනි චිත්‍රපටයෙන් තවත් අවුරුදු 30ක් විතර ගියාට පස්සේ. ඔහු නළුවෙක්, ගුවන්විදුලි මාධ්‍යවේදියෙක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් මේ ආදී වශයෙන් විවිධ ශේෂ්ත්‍රයේ තමන්ගේ නම රැඳු පුද්ගලයෙක්. වර්තමානයේ නම් ඔහු අපේ ජනප්‍රිය ගායිකා චරිතා ප්‍රියදර්ශනී පීරිස්ගේ පියාණන්. ඒ වගේම එඩ්වඩ් ජයකුඩි ගායකයාණන්ගේ විශාල එඩ්වඩ් ජයකුඩිගේ මාමණ්ඩිය. ඉතින් ඔහු සුභා චිත්‍රපටය නිර්මාණය කරන විට වයස අවුරුදු 90ක් පමණ වුණා. එතුමන් මුළු ජීවිත කාලයම හොඳ තරුණයෙකු වගේ රසවත් ජීවිතයක් ගත කරපු අපූර්ව පුද්ගලයෙක්. එනිසා සුභා වැනි චිත්‍රපටයක් ඒ තරම් වයසේදී නිර්මාණය කිරීම දෙවෙනි චිත්‍රපටය හැටියට නිර්මාණය කිරීම කිසිසේත්ම පුදුමයට කාරණාවක් නොවේ. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වුණේ කළු මහත්තයා. කළු මහත්තයා ඉන්නේ මේ මොකද කළු මහත්තයා නරවරයෙක් වෙලා තියෙන තමන්ගේ භාර්යාවත් මරණයට පත් කරලා තියෙනවා වෙනත් පිරිසක් විසින්. කොහොම වුණත් කළු මහත්තයා තමන්ගේ දරුවා හොඳින් හදන්නට මහන්සි වුණා. එයා වෙන එක්කෙනෙකුට දීලා මේ දරුවාව හොඳින් හදාගත්තා. හැබැයි අර දරුවා පස්සේ කාලේ පොලිසියට යනවා. ගිහිල්ලා ඔහු පොලිස්ට ඇවිල්ලා පොලිසියේ නිලධාරියෙක් වෙනවා. පොලිස් අධිකාරීවරයෙක් මේ කළු මහත්තයාට ඉසරදයක් වෙනවා. ඉතින් මේ නමුත් එක වතාවකදී මේ පොලිස් නිලධාරියාව මරණයට ලක් කරන්නට කළු මහත්තයාට සූදානම් වෙනවා. හැබැයි ඒ වෙලාවේ තමයි ඔහු දැනගන්නේ එතනට ගොඩවදින සුභා කියන පොලිස් නිලධාරිනිය නිසා දැනගන්නවා මේ කවුද කියලා. මේ සම්ප්‍රදායික අපි දැකලා තියෙන නමුත් මේ කතන්දරය තමයි සුභා චිත්‍රපටයට ඇතුළත් වෙන්නේ. මංජුල මොරගහ තමයි මේ පොලිස් අධිකාරී නිරූපණය කළේ. සනුන් කියන පොලිස් අධිකාරීවරයා සුභාගේ චරිතයට රඟපෑවේ මුතු තරඳා. ක්ලීටස් මෙන්ඩිස් කළු මහත්තයාගේ චරිතය නිරූපණය කරා. ඩබ්ලිව් ආර් ධම්මික, කේ ආර් ශ්‍රීවර්ධන, අජිත් කුලතුංග, ශ්වේතාද සිල්වා, විතානගේ ධම්මික සහ ආර්යදාස පීරිස් මේ සුභා චිත්‍රපටයේ නිෂ්පාදකවරු. කතාව දෙබස් තිරරචනය සහ අධ්‍යක්ෂණය ආර්යදාස පීරිස්ගෙන්. කැමරා අධ්‍යක්ෂණය හා ආලෝකකරණය දිනේෂ් කුමාරගෙන්. සංස්කරණය රන්දික විජේමාන්නගෙන්. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහගෙන්. මේ චිත්‍රපටයේ විජය කුමාරතුංගයන් ගැයූ ගීතයක් ඇතුළත් කරලා තිබුණා. ගුණවත් චිත්‍රපටයේ ගීත රචනා කළේ කුලරත්න ආර්යවංශ, ප්‍රේමකීර්තිද අල්විස් සහ බන්දුල නානායකරවසම්. විජය කුමාරතුංගත්, සමන්ද සිල්වත්, බන්දුල විජේවිරත් ගායනා කරපු විරලේ රලි වගේ කියන ගීතයත්, සෙනෙහස ගඟුලක එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී, පන්සලේ එඩ්වඩ් ජයකොඩි, ඇත්තට ඇත සමන්ද සිල්වා, මිල්ටන් සිල්වා, මැක්සි ජයවීර ගායනා කළ ගීතයත් මේ චිත්‍රපටයේ සෙසු ගීත ලෙස හැඳින්විය හැකි. සහාධ්‍යක්ෂණයෙන් ඉෂාරා චතුරි සහ කුමාරි කිරියල්ල දායක වුණා. කාර්මික අධ්‍යක්ෂණයෙන් සුරේෂ් කුමාරසිංහ, අංග රචනය හා කොණ්ඩා සරසලි තරංග රුක්මල්වල, කලා අධ්‍යක්ෂණයෙන් රංජිත් සිල්වා, සරණ අධ්‍යක්ෂණයෙන් ක්‍රීටස් මෙන්ඩිස්, ශබ්ද පරිපාලනයෙන් රන්දික විජේමාන්න, පොලිස් ඇඳුම් උසාවි පසුතල සැපයීම හා වෙඩිපි පෙරවීමෙන් රංජිත් සිල්වා, පාලන අධිකාරියෙන් රංජිත් ජයසේකර, පරිගණක විචිත්‍රකලෙන් කැලුම් බණ්ඩාරනායක මේ චිත්‍රපටයට දායක වුණා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා ක්ලීටස් මෙන්ඩිස්, මංජුල මොරගහ, මුතු තරංග, සනෝජා බිබිලේ, ප
ප්‍රේමදාස විතානගේ සඳුන් විජේසිල් ජීවන් හඳුන්නේති කීර්ති රංජිත් පීරිස් ජයතිලක හේරත් ඩීබී ගංගොඩදන්න රංජිත් සිල්වා රංජිත් ජයසේකර මහින්ද නාවලපිටිය නෙළුම් අප්සරා පොතේජු ක්‍රේෂල් උරේසා චාන්දනි මල්ලිකා ඉනෝකා පෙරේරා රෝසි ප්‍රනාන්දු සොරලතා රණසිංහ සොනාලි අලුත්කම කුමාරි කිරියල්ල නිලන්ති ගලහිටියාව අජිත් කොළතුංග කේ හේමචන්ද්‍ර ධම්මික ඩයස් ජනක වෙල්ලාල නිලූ ලියනගේ දීපාණී ජයසේකර සමන් කුමාර වීරබන්දන නිත්‍යා දෙවමි චේතන සුභා චිත්‍රපටයේ මුල් ප්‍රධාන චරිත ලෙස තෝරාගෙන හිටියේ නෙළුම් බොතේජු නමුත් මේ චිත්‍රපටයේ අතරමඟදී ඇව චිත්‍රපටයෙන් ඉවත් වුණා ඒ අනුව ඒ ප්‍රධාන චරිතය සඳහා නවපරපුරේ රූපණ හැකියාව තිබුණු මුතු තරංග එකතු වුණා ඒ අනුව මුතු තරංග තමයි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ